ආයුබෝවන් ආනියන් නානා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලට DV Lottery program එක ගැන තවත් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මේ වෙනකන් ඔයාලා අපේ DV Lottery programs බැලුවා නම් ඔයාලා දන්නවා මොනවද අවශ්‍ය කරන මූලික සුදුසුකම් කියලා. ඉතින් අලුතෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවා නම් හරි DV Lottery program එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් හරි මං කෙටියෙන් කියන්නම් මොනවද අවශ්‍ය කරන මූලික සුදුසුකම් කියලා. ඔයාලා දන්නවා ඉස්සෙල්ලම අවශ්‍ය කරන මූලිකම සුදුසුකම තමයි සුදුසුකම් ලත් රටක පුරවැසියෙකු වීම. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් මේ තිරේ දිස් වෙන link එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් දෙවැනි සුදුසුකම තමයි අධ්‍යාපන සුදුසුකම. ඉතින් අධ්‍යාපන සුදුසුකම් වලින් අවම අධ්‍යාපන සුදුසුකම වෙන්නේ A-level. ඒ කියන්නේ අපුස උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙන ඕනේ. කියන අවුරුදු 12ක පාසල් කාලයක් අවුරුදු 12ක පාසල් කාලයක් සම්පූර්ණ කරලා තියෙන ඕනේ. ඉතින් මේ අධ්‍යාපන සුදුසුකම නැත්නම් ඔයාලට පුළුවන් රැකියාවේ පළපුරුද්ද මත මේ සඳහා ආයදුම් කරන්න. ඉතින් ඒ සඳහා ආයදුම් කරනකොට ඔයාලට පහුගිය අවුරුදු 5ක් ඇතුළත අවුරුදු 2ක රැකියාව පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ රැකියාව මේ ප්‍රෝග්‍රෑම් එකට ආයදුම් කරන්න සුදුසු රැකියාවක් වෙන්න ඕනේ. ඉතින් අද අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අන්න ඒ සම්බන්ධව කතා කරන්න. ඉතින් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේ රැකියාවේ සුදුසුකම අපි පරීක්ෂා කරලා බලන්නේ කොතනින්ද මේක හොයාගන්නේ කියලා. ඉතින් ගොඩක් අය අපින් මේ ප්‍රශ්නේ ඇහුවා. ඒ නිසා තමයි අපි මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් තව පුංචි ඉල්ලීමක් තියනවා කරන්න. අපි මේ කරන වීඩියෝස් වලට ඔයගොල්ලෝ කැමති නම් අපේ මේ වීඩියෝස් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. අපිව තාම subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notifications on කරගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු සැනින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන web අඩවියක් තමයි onetonline.org කියන්නේ. නැත්නම් onetonline.org කියන්නේ. ඉතින් මේ database එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ රැකියාව මේ DV Lottery program එකට ආයදුම් කරන්න සුදුසුයිද කියලා සොයා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් අපේ මේ වීඩියෝ එකට පහලින් තියෙන description box එකේ තියෙන onetonline.org කියන මේ web address එක select කරලා මේ විදියට වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා භාවිතා කරන search engine එකට ගිහිල්ලා මේ onetonline කියන නමින් search කරන්න. එතකොට ඔයාලට පේනවා ඉස්සෙල්ලාම උඩින්ම තියෙනවා www.onetonline.org කියන මේ වෙබ්සයිට් එක. ඒ මත ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට තමයි අර කලින් විදිහටම ඒ හෝම් පේජ් එක ඔයාලට දිස් වෙන්නේ. ඉතින් මෙහිදී රැකියාව සුදුසුකම් ලබන්නේ කොහොමද කියලා මනින්න මිනුම් දඬු කිහිපයක් භාවිතා කරනවා. පළවෙනි මිනුම් දඬු තමයි රැකියාව ජොබ් සෝන් 4 හෝ ජොබ් සෝන් 5 යටතට ඇතුළත් වී තිබීම. දෙවෙනි මිනුම් දඬු තමයි ස්පෙસિෆික් වොකේෂනල් ප්‍රෙපරේෂන් රේන්ජ් එක. එහෙම නැත්නම් SVP රේන්ජ් එක. මේ SVP රේන්ජ් එක 7ක් හෝ ඊට වැඩි අගයක් විය යුතු වෙනවා. තුන්වෙනි කාරණේ වෙන්නේ පසුගිය වසර 5 ඇතුළත වසර 2ක රැකියාවේ පළපුරුද්දක් තිබිය යුතු වීම. දැන් අපි බලමු කොහොමද ඔබේ රැකියාවට අදාළ ජොබ් සෝන් එක හරි SVP රේන්ජ් එක හරි මේ වෙබ්සයිට් එකෙන් හොයාගන්නේ කියලා. මේක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. මුලින්ම අපි බලමු DV Lottery උපදේශවල සඳහන් කරන ක්‍රමය. මෙතනදී ඔයා මුලින්ම මේ Find Occupations කියන කොටස යටතේ ඇති Job Family කියන link එක click කරන්න. එතෙන්දී ඔයාට මේ විදියට Job Categories එක drop down menu එකක් එනවා. ඔයාගේ අදාළ Job Category එක select කරන්න. ඉතින් උදාහරණයක් හැටියට හිතන්න ඔයා Accountant කෙනෙක් කියලා. ඉතින් එතකොට අපිට බලන්න ඕනේ Accountant කෙනෙක්ට අදාළ Job Zone එකයි එයාගේ SVP range එකයි. එතකොට මෙතනින් අපි තෝරගන්න ඕනේ Accountant අදාළ වෙන Job Category එක. ඉතින් මේ තියෙන්නේ Business and Financial Operations කියන category එක. Accountant කෙනෙක් අයත් වෙන්නේ මේ category එක යටතට. ඉතින් අපි බලමු මේක select කළා කොහොමද ඒ jobs list කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ පේන
ब्राउज़ කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට මේ පේන්නේ ඔයාලට business and financial operations කියලා ඒ යටතට ඒගොල්ලෝ දීලා තියෙන jobs ටික. මේ ඔක්කොම ඒ category එකට ඈත් වෙන jobs. ඉතින් දැන් මේ list එක බලුවහම ඔයාලට මුලින්ම පේනවා accountants and auditors කියලා මෙහෙම ඒගොල්ලෝ මේ job එක list කරලා තියෙනවා. ඉතින් accountant කෙනෙක් සම්බන්ධ හොයන්න නම් අපි ක්ලික් කරන්න ඕනේ මේ link එක. මේ පිටුවේ සාමාන්‍යයෙන් එම රැකියාවේ කාර්යභාරයේ ඊට තිබිය යුතු තාක්ෂණික සුදුසුකම් රැකියාව අයත් වන job zone එක අධ්‍යාපනික සුදුසුකම් එම රැකියාවට දල වශයෙන් ගෙවන වැටුප් ප්‍රමාණය වැනි විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපේ වැඩේට මෙතනින් යන්න ඕනේ මුලින්ම job zone කියන section එකට. මේ තියෙන්නේ job zone කියන section එක. एक मुलिम मे टाइटल की कोटसे संधान में जॉब सोने का मुकाद किया अकाउंटेंट के कोट अदाल जॉब सोने का मेतन दी बालन कोट जॉब सोन फो ई थिंक अभी डीवी लॉटरी कट आयुम करान सुदसुई की सोने का तमाइ जॉब सोन फो कियान इतकोट मे अकाउंटेंट की जॉब बेक डीवी लॉटरी कट आयुम करान सुदसुकाम लबन जॉब बेकाक वेनवा ईलंग कारण तमाइ मे एस वी पी रेंज SVP රේන්ජ් එක තියෙන මේ ජොබ් සෝන් කියන කොටසේ අවසාන කාරණේ විදියට. එතකොට ඔයාලා දන්නවා SVP රේන්ජ් එක 7 හෝ ඊට වැඩිය වැඩි විය යුතුයි. ඉතින් මෙතන සඳහන් කරන්නේ මේ අදාළ SVP රේන්ජ් එක. මේ සඳහන් වෙන විදියට මේ accountant කියන ජොබ් එකේ SVP රේන්ජ් එක 7ට වැඩි. ඉතින් ඒ අනුව බලනකොට මේ accountant කියන ජොබ් එක මේ DV lottery එක අයදුම් කරන්න සුදුසුකම් ලැබෙන රැකියාවක් වෙනවා. इतन तुम्हें कारण ओयागे रेकिया फलपुरुद अट वसर दिखक रेकिया फलपुरुद्दा तीनो अकउंटेंट के दो आगे जॉब सोने का हतर ओयागे रेकिया एसवीपी रेंज हतट वेडी इतिन हेमना ओया पहुगे और पह काले तुलाद दिखक रेकिया फलपुरुद्दाट तीन वना ओया मे डीवी लॉटरी प्रोग्राम आयुम करसुखम लबन पुद्दले දැන් අපි බලමු කොහොමද මේ තොරතුරු ටික වෙනත් ආකාරයකට හොයාගන්නේ කියලා. ඉතින් දැන් මට යන්න ඕනේ ඕනෙට් ඔන්ලයින් හෝම් පේජ් එකට. ඉතින් මම මේ ලෝගෝ එක මත ක්ලික් කරලා ඕනෙට් ඔන්ලයින් හෝම් පේජ් එකට නැවතත් එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ රැකියාව මෙතන ටයිප් කරලා එන්ටර් කරලා සර්ච් කරන්න. ඉස්සෙල්ලාම ඔයාලා හිතන්නකෝ දැන් අපි මේ කුක් කෙනෙක් සම්බන්ධව තොරතුරු හොයන්නයි සූදානම් වෙන්නේ කියලා. එතකොට මම මෙතන කුක් කියලා ටයිප් කරනවා. එතකොට ඔයාගේ මේ කුක් කියන කීවර්ඩ් එකට අදාළව ඒගොල්ලෝ මේ විදිහට සජෙෂන්ස් දෙනවා. ඉතින් මේ එකක්වත් ඔයාලා ක්ලික් කරන්න එපා. නිකම්ම ඔයාලගේ රැකියාව මෙතන ටයිප් කළා එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න මේ විදිහට. දැන් ඔයා කුක් කියන එක සර්ච් කරාම ඔයාට මේ විදිහට ලොකු ලිස්ට් එකක් එනවා. ඉතින් එතනින් ඔයා සිලෙක්ට් කරන්න ඕන ඔයා මොන කුක් කෙනෙක්ද කියලා. දැන් මෙතන තියෙනවා cooks fast food cooks restaurant ewage bakers ඊට පස්සේ තියෙනවා food servers non restaurant ewage මේ එක එක විදිහට මේගොල්ලන් category කරලා තියෙනවා මේ cooks කියන එක. එතකොට ඔයා select කරන්න ඕන ඔයා කරන job එක. ඔයා මොන cook කෙනෙක්ද කියන එක. ඉතින් ඔයා හිතනවා දැන් restaurant එකක වැඩ කරන cook කෙනෙක් කියලා. එතකොට ඔයා මේ cooks restaurant කියන link එක click කරන්න. ඉතින් අපි මේ link එක click කරාම අපිව මේ cooks restaurant කියන web page එකට එනවා. ඉතින් මේ web page එකේ මේ title එකට මේ cooks restaurant කියන job title එකට අවශ්‍ය කරන සියලුම තොරතුරු ඇතුළත්. ඉතින් මේ page එකේ පල්ලහට ගියාම ඔයාලා දන්නවා මෙහෙම job zone කියලා තියෙනවා. එතන ඔයාලට මේ පේනවා job zone එක 2 කියන විදිහට සඳහන් කරලා තියෙනවා. එතකොට job zone 2 කියනවා නම් මේ DV lottery program එකට ආයතුම් කරන්න සුදුසුකම් ලබන්නේ නැහැ. අපි දන්නවා job zone 4 සහ 5 කියන කොටස් තමයි ඒ සඳහා සුදුසුකම් ලබන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් බලන්න ඕනේ SVP range එක. මේ තියෙන SVP range එක ඔයාලට පේනවා SVP range එක 4ත් 6ත් අතර. ඒතර අපිට අවශ්‍ය කරන්නේ 7 හෝ 7ට වැඩි. ඉතින් ඒ අනුවත් මේ රැකියාව DV lottery ආයතුම් කරන්න සුදුසුකම් ලබන්නේ නැහැ. ඉතින් ඔයා වසර ගණනාවක පළපුරුද්දක් ඇති रेस्टोरेंट कुक के ने कुनात वैडक में है वो आगे में SVP रेंज का ही जॉब सोन ने का ही में डीवी लॉटरी प्रोग्राम में का आयदुम कराना सुदुसुकाम लबाने ने है आपी देन थावत उदाहरण एक बालमु आपी बालमु वीडियो गेम डिजाइनर के ने
वीडियो गेम डिजाइन के ने मे डीवी लॉटरी प्रोग्राम में कटा आयुम कराने सुदुस्काम लाभनवा देखिए ला आप ये तो कड़ा आप हो मे जॉब फैमिली के ने का सिलेक्ट कर ला मेथनिंग ड्रॉप डाउन मेनू एक टगी हिल ला बालनवा इट अदाल कैटेगरी एक इतो कुटे वीडियो गेम डिजाइन के ने कुटे ना मेथन्दी आप ही तनवा आप इतो तीन सुदुसुम लंगम कैटेगरी एक कंप्यूटर एंड मैथमेटिकल के ने कैटेगरी एक मामे एक सिलेक्ट कर ला मे ब्राउज के ने बटन एक क्लिक करना ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදියට ඊට අදාළ jobs list කරලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ video game designer කියන job title එක මෙතන තියෙනවද කියලා. ඔව් මේ video game designers කියලා මෙතන ඒ link එක තියෙනවා. අපි දැන් ඒ link එක click කරලා බලමු ඊට අදාළ සුදුසුකම්. එතකොට මේ තියෙන්නේ ඒ සම්බන්ධ සියලු තොරතුරු. දැන් අපි යනවා job zone එක බලන්න. टाइटल के आगे तीन है जॉब सोन फो इतने जॉब सोन फो अलग दानवा टीवी लॉटरी प्रोग्राम में कट आयदम कराने सुदुसुकाम लबने जॉब सोन ने का जॉब सोन फो सह फाइव तमाय सुदुसुकाम लबाने इलांग टे एसवीपी रेंज का हातत अटत अतर एक याने अलग दानवा एसवीपी रेंज का हातटे वैदिना हात हो हातटे वैदिना टीवी लॉटरी प्रोग्राम में का आयदम कराने सुदुसुकाम लबनवा के लिए तो कोटे एसवीपी रेंज का क्वालिफाई वेनवा जॉब सोन ने का क्वालिफाई वेनवा එතකොට ඔයාට පහුගිය අවුරුදු 5 ඇතුළත වසර 2ක රැකියාව පළපුරුද්ද working experience තියෙනවා නම් ඔයාට පුළුවන් DV lottery එකට ආයදම් කරන්න. තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාරණා තුනෙන් ඔයාලා කාරණා එකක් හෝ දෙකක් සපුරලා තිබීම මේ DV lottery program එකට ආයදම් කරන්න සුදුසුකමක් නෙමෙයි. ඔයාලා මේ කාරණා තුනම සපුරලා තියෙන්න ඕනේ DV lottery program එකට ආයදම් කරන්න. ඉතින් මං හිතනවා ඔබ කරන රැකියාව මේ DV lottery program එකට ආයදම් කරන්න සුදුසුයිද නැද්ද කියලා දැන් ඔබටම හොයාගන්න පුළුවන් ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් දැනුමක් ලැබුණා නම් ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න. තවමත් අපිව subscribe කරලා නැත්තම් අපිව subscribe කරන්න. bell icon එක click කරලා notification on කරගන්න. ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.